නෑ අපි අද සිංහල පාඩමක් මුලින්ම කරනවා කරලා අවසන් කරනවා සිංහල පාඩමක් සිංහල පොත අරගෙන එනම් සූදානම් වෙන්න අද දිනයක් ලියමු අපි 2021 නවවෙනි මාසේ 8 अरे अदत ये साथी वागे में आप इतने लिया न थी ने अरे निर्माण आत्मक वाक के लिए भी मत आम इवर ने मतलब देंग आप ही मूलीन में මාතෘකාවකට ලියුවා නේද ඊට පස්සේ අපි චිත්‍රයක් බලාගෙන ලියුවා ගිය සතියේ නේද ඊට පස්සේ අදත් තියෙනවා අපට මේ පසුබිම් විස්තරයක් එක ඡේදයක් තියෙනවා පසුබිම් විස්තරයක් තියෙනවා මාතෘකාවකුත් තියෙනවා ඊට පස්සේ පසුබිම් විස්තරය කියවලා අපට වාක්‍ය ලියන්න පුළුවන් වෙන්න ඕන ගොඩක් වෙලාවට ඔයාලගේ සිසත් විභාගයේ රචනාවය ගොඩක් ඇවිල්ලා තියෙන්නේ ඔය පසුබිම් විස්තරයකුත් සමග මාතෘකාව නේද හරි එහෙනම් මම මේ දෙන එක මුලින්ම ලියාගනිමු අපි මාතෘකාවක් ඉදිරියට ලියාගනිමු නිර්මාණාත්මක වාක්‍ය ලියමු කියලා निर्माणात्मक वाक्य लियम तीन मैं पाठम टिका अमारुई अमारुई क्या ने गोड़ाक लामाइंट गोड़ाक दारुआंट मैं पाठ में नेद कोचर की वात में निर्माणात्मक वे लियान टिका आडू पाठ पेन में नो एक अट हेतु तमाई पुते आपे मैं पाठम में ताम नेद හොඳින් කරන්න ඕනේ නැත්නම් මේ හොඳින් අපි මේව ඉගෙන ගන්න ඕනේ නේද එතකොට තමයි ඔයාලට හැකියාව ලැබෙන්නේ වාක්‍යයක් දෙකක් තුනක් හතරක් ලියා ගන්න නේද මුලින්ම අපි වාක්‍යයක් දෙකක් ලියුවට පස්සේ ඊට පස්සේ වාක්‍ය පහක් අපිට ලියා ගන්න එක හරි ලේසි නැත්නම් වාක්‍ය තුනක් ලියා ගන්න එක ඉතාම ලේසි වෙනවා හොඳයි එහෙනම් මම පසුබිම් විස්තරයක් ඔයාලට දෙන්නම් මුලින්ම ඔයාලා මේ පසුබිම් විස්තරය ලියා ගන්න ඕනේ මේ මාතෘකාවට යටි. හරි මෙන්න පසුබිම් විස්තරය ලියම් බලන්න. මේ පසුබිම් විස්තරය ලියා ගන්න. ටිකක් දිගයි. නේද? එනවාට ඉතින් ලියන්න වෙනවා. හරි මම කරන්න පටන් ගන්න මේ පොටු කරලා තියෙන ටික
අපේ මාතෘකාව තමයි නිර්මාණාත්මක වාක්‍ය ලියමු. අප විසින් ඇති කර ගන්නා පුරුදු නිසා අපි හොඳ හෝ නරක මිනිසුන් බවට පත් වෙයි. අපි හොඳ මිනිසුන් වීමට නම් හොඳ පුරුදු ඇති කරගත යුතුය. අපි වර්ධනය කරගත යුතු හොඳ පුරුදු යන මාතෘකාව යටතේ වාක්‍ය පහක් ලියන්න. අප විසින් ඇති කර ගන්නා පුරුදු නිසා අපි හොඳ හෝ නරක මිනිසුන් බවට පත් වෙයි. අර ඔයාලා ගිර වගේ කතාවකුත් අහලා ඇති, ගිරව් දෙන්නේගේ කතාවක් නේද? සුළඟකට අහු වෙලා ගිරව් දෙන්නේ එක ගිරවෙක් වැටුණා සොරු ඉන්න තැනකට, අනිත් ගිරවා වැටුණා තාපසවරු ඉන්න තැනකට. ඉතින් සොරු ළඟ සිටි ගිරවාට මොකද වුනේ? සොරු කියන්නේ නරක මිනිසුන්නේ. ඒ නරක මිනිස්සු ඇසුරු කිරීම නිසා එයා කතා කළේ නරක වචන. තාපසයන් ළඟට වැටුණු ගිරවා කතා කරේ හොඳ වචන. මොකද ඒ හොඳ මිනිසුන් ඇසුරු කළපු නිසා. ඒ වගේ තමයි අප විසින් ඇති කරගන්නා පුරුදු නිසා අපි හොඳ හෝ නරක මිනිසුන් බවට පත් වෙයි. අපි හොඳ මිනිසුන් වීමට නම් හොඳ පුරුදු ඇති කරගත යුතුය. හොඳ පුරුදු ඇති කර ගන්න ඕන. අපි වර්ධනය කරගත යුතු හොඳ පුරුදු යන මාතෘකාව යටතේ වාක්‍ය පහක් ලියන්න. අපි වර්ධනය කරගත යුතු හොඳ පුරුදු මොන වගේ හොඳ පුරුදුද අපි වර්ධනය කරගත යුත්තේ කියලා තමයි මේ වාක්‍ය වලින් ලියන්න වෙන්නේ. හරි, දැන් කල්පනා කරන්න මේකට වාක්‍ය පහක් ලියන්න ඕන. දැන් මොන වගේ වාක්‍ය පහක්ද අපි ලියන්නේ? පටන් ගන්න කොහොමද? මැදට එන්නේ මොන වගේ වාක්‍යද? අවසානයට ගෙදෙන්නේ කොහොමද? නේද? අර චිත්‍රවලිනුත් අපි වාක්‍ය ලියනකොට ඒ චිත්‍ර දිහා හොඳට බලලා ඒ වාක්‍ය අපි ලිව්වා. ඒ ඇතුලේ සිදුවෙන වැඩ නේද? ඇතුලේ සිදුවෙන දේවල් ඒ සිද්ධියේ
මොනවද සිද්ධ වෙන්නේ. ඉතින් මුලින් පටන් ගත්ත විදියක් තිබුණා, අවසන් කරපු විදියක් තිබුණා නේ. හරි, මේකෙත් එහෙම තමයි. ඉවරද ලියලා? ඔව් සර්. නෑ සර්. හරි, ඉක්මන් කරන්න පුතා. ලියාගත්තා සර්. ලියාගත්තා සර්. හොඳයි. එහෙනම් ඔන්න මම නැවත පෙන්වන්නම්. හොඳයි, ලියා ගන්න බැරි වුණා නම් මම නැවත පෙන්වනවා. හොඳයි. දැන් ඉතින් අපි බලන්න ඕන අපි වර්ධනය කරගත යුතු හොඳ පුරුදු මොනවාද නේද? ගුරුවරුන්ට සැලකීම, ගරු කිරීම, අනේ වගේ දේවල්. වැඩිහිටියන්ට ගරු කිරීම, වැඩිහිටියන්ට සැලකීම නේද? ඊට පස්සේ කරුණාව දැක්වීම කිරීම නේද? ඕනේ හොඳ පුරුදු අපි වර්ධනය කරගත යුතු දේවල් නේද? ගස් පොළන් ආරක්ෂා කර ගැනීම, විනාශ නොකිරීම නේද? පරිසරයට ආදරය කිරීම, ඒක තමයි හොඳ පුරුදු, යහපත් පුරුදු. හරි. ඉතින් මේ හොඳ පුරුදු වර්ධනය කර ගැනීමෙන් අපට ඇතිවන ප්‍රයෝජන මොනවද පුතේ? හොඳ පුරුදු වර්ධනය කරගත්තට පස්සේ ඒවා අපේ ජීවිතයට පුරුද්දක් බවට පත් වෙනවා නේද? යමක් පුරුදුනොත් ඒක දිගටම අපේ ජීවිතේ අපි ඒක තියාගෙන යනවා. දැන් නරක පුරුද්දක් ඇති වුණොත් ඒක දිගටම අපි ඒක නේද දිගටම කරගෙන යන අපිට මතක නැතුවම ඒක කරනවා. අපි දන්නේ මේක නරකද කියලා. දැන් සමහර විට කෑම කනකොට පොඩි කාලේ ඉඳලම අපි අතලේව කන්න පුරුදුලා හිටියොත් නේද, ලොකු වුණාට පස්සෙත් දන්නේම නැතුව කෑම කන ගමන් අතලේව කන. නිතරම කනහාරහාර ඉන්න පුරුදුනොත් නේද, දිගටම යා නිතරම කනහාර සාරසාර අනේ වගේ. ඊට පස්සේ අපි නරක වචන කියන්න අපි නිතර නිතර පුරුදුනොත් නේද, පොඩි කාලේ ඉඳලම ඉතින් ඒවා අපි ලොකු වෙනකොටත් ඒවම කියනවා. එතකොට අපිට ඒව දානක් නැතු යනවා නේද? ඒකයි කියන්නේ මේ ප්‍රයෝජන මොනවද? යහපත් කෙනෙක් බවට පත් වෙනවා නේද? හැමෝගෙම ප්‍රශංසා ලැබෙන්න පුළුවන්, හැමෝම ආසයි ඒ වගේ අයට නේද? යහපත් අයට. ඒ වගේම හැමෝම ගරු කරනවා නේද? යහපත් මිනිසුන්ට හැමෝම ගරු කරනවා. ඒ සමහර විට ගොඩාක් යහපත් කෙනෙක් බවට පත් වුණොත් මුළු ලෝකයක් වුණත් ගරු කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ, බුදුහාමුදුරුවෝ නේද, ගොඩාක් යහපත් කෙනෙක්නේ අපිට හිතා ගන්න බැරි තරම්. ඉතින් එතුමාට හැමෝම ගරු කරනවා නේද? අදත් බුදු රජාණන් වහන්සේට අපි නේද නමස්කාර කරනවා, වන්දනා කරනවා බලන්න. ඉතින් ඒ වගේ මහත්මා ගාන්ධි නේද ඉන්දියාවේ ඒත් යහපත් පුද්ගලෙක්. ඉතින් අදත් එතුමාට සිහිපත් කරනවා අපි. ඒ වගේ අර ලෝක ප්‍රසිද්ධ චරිතුණක් වෙන්න පුළුවන්. හරි, ඒව තමයි ප්‍රයෝජන. ඉතින් දැන් මේ ප්‍රකාශය වල නැවත හොඳට කියවන්නකෝ. තව එක මාතාවක් කියවන්න, කවතාවක් කියවන්න. හොඳයි, දැන් පුතේ අපි මේ අපි වර්ධනය කරගත යුතු හොඳ පුරුදු සහ ඒවායේ වටිනාකම තමයි ලියන්න ඕන. අපි වර්ධනය කරගත යුතු හොඳ පුරුදු සහ ඒවායෙන් ලැබෙන වටිනාකම, ඒ කියන්නේ ප්‍රයෝජනය තමයි අපි වාක්‍ය බවට හරවන්න වෙන්නේ නේද? ඉතින් මේ හොඳ පුරුදු නිසා සමාජයට, රටට, ලෝකයට නේද සිත සැලසෙන, යහපතක් සැලසෙන
නේද? ඒක ඔයාලා දන්නවනේ. ඉතින් මේ නිසා අපි වාක්‍ය ලියන්න ඕන අපරිසින් වර්ධනය කරගත යුතු හොඳ දේවල් නැත්නම් හොඳ පුරුදු සහ ඒවායේ අගය දක්වන්න ඕන. නේද? ඒවායේ අගය දක්වන්න ඕන මොකටද එහෙම කරන්නේ? ඒ මගින් රටට ලෝකයට යහපත් නේද සිදුවන යහපත ගැන ඕන අපි මේ වාක්‍ය ලියන්න. පැහැදිලිද? හොඳ පුරුදු සහ ඒවායේ අගය මගින් රටට ලෝකයට සිදුවන යහපත. පැහැදිලිද? එහෙම තමයි ඉතින් අපිට මේ වාක්‍ය පහ ලියන්න වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදියට ඔන්න අපිට ලියන්න පුළුවන් මේ සමාජයේ ජීවත් වෙනකොට අපි මේ හොඳ පුරුදු වර්ධනය කරගන්න ඕනමයි නේද සමාජයේ අපි ජීවත් වෙනකොට හොඳ පුරුදු වර්ධනය කරගත යුතුමයි නේද ඒ ගැන අපිට එක වාක්‍යයක් ලියන්න පුළුවන් ඒ වගේම මේ හොඳ පුරුද්දක් තමයි ඔන්න මම එකක් කියන්නම් මේ පරිසරය තමාවට පරිසරය නිතර මේ පිරිසිදුව තමාවට පරිසරය විතරක් නෙමෙයි තමා නේද තමනුත් පිරිසිදුව ඉන්න ඕන අවට පරිසරයත් පිරිසිදුව තබා ගැනීමට පුරුදු වෙන්න ඕනේ ඒක ඉතා වැදගත් දෙයක් නේද ඒ වගේම සියලුම දෙනා සමගනේ අපි සමාජයේ වැඩ කරනකොට රටේ අපේ ගමේ වැඩ කරනකොට සමගියෙන් සහයෝගයෙන් සිටීම ඉතා හොඳ පුරුද්දක් නේද ඒකත් අපි වර්ධනය කරගත යුතු පුරුද්දක් ඒ වගේම අන්න අයට උදව් කරමින් ජීවත් වීම විශේෂයෙන්ම ඔය දුකටපත් වූ කට්ටිය නේද දුෂ්කරතාවයන්ටපත් වූ යානුවන්ට වැඩිහිටියන්ට නේද දුකට කරදරයටපත් වෙච්ච අයට උදව් උපකාර කරන්න පුරුදු වෙන්න ඒකත් ඉතා හොඳ පුරුද්දක් ඉතින් මේ හොඳ පුරුදු ඇති කරගත් මිනිස්සු නේද සමාජයට ඉතාම වටිනවා ඉතින් ඒ වගේ අය මිය ගියා නේද නිතර සිහිපත් වෙනවා මොකද ඒ වගේ මිනිස්සුන් මේ සමාජයේ ඉන්නෝ පැහැදිලිද රයිට් ඉතින් පුතේ අපිට යන්නේ මේ එහෙම වාක්‍ය ටික හදා ගන්න පුළුවන් හොඳයි මේ හදපු වාක්‍ය ටිකක් තියෙනවා බලන්න ඔයාලා කියවලා ඒවා අපිට ලියන්න පුළුවන් දෙයක් කියලා හරි මම පෙන්නන්නම් අංක පහක් දාන්න හැබැයි තරු නෙමෙයි ඔයාලා අංක පහක් දාන්න. සෝය ටිකද ලියන්න ඕනේ. ඔව් මේ ටික ලියමු නේද? මේ උදාහරණයක් විදිහට මම දුන්නේ. ඒ නිසා අපි මේ ටික ලියා ගන්න. ඔව් මේ පළවෙනි වාක්‍ය සමාජයේ ජීවත් වන අපි හොඳ පුරුදු වර්ධනය කරගත යුතුය. දෙවනි වාක්‍ය බලන්න නිතරම තමා සහ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමට පුරුදු වීම ඉතා වැදගත් වේ. නේද? තුන්වෙනි එක සියලු දෙනා සමග සමගියෙන් සහයෝගයෙන් සිටීම හොඳ පුරුද්දකි. හතරවෙනි වාක්‍ය බලන්න දුකට කරදරයට පත් වූ අයට උදව් උපකාර කිරීමට අපි හුරු විය යුතුය. අවසාන වාක්‍යයෙන් තියෙන්නේ සමාජයට මොන වගේ සේවයක්ද සැලසෙන්නේ කියන එක තමයි අවසාන වාක්‍යයෙන් තියෙන්නේ. හොඳ පුරුදු ඇති කරගත් මිනිස්සු සමාජයට වටිනා සම්පත. සමාජයට වටිනා සම්පත.
දිසුණි ඇහෙන්නේ මොකද කිව්වේ ඉවරයි සර් ආ ඉවරයි මං ඉවරයි සර් හොඳයි මේක උදාහරණය දැන් ඔයාලා ඉතින් ඊළඟට දෙනේව ලියන්න ඕන ලියලා නේද මට ෆොටෝ එකක් එවන්න ඕන මම මුල ටික උදව් කරන්නම් රයිට් ඔව් මේක ලියා ගන්න බැරි වුණාට කමක් නැහැ මම මේ දෙක WhatsApp එකට දානවා හොඳේ රයිට් එතකොට එතනින් ලියන්න පුළුවන් හොඳයි අපි දැන් ඒක ඉගෙන ගත්තනේ නේද ඊට පස්සේ ඔයාලා මේක දැම්මට පස්සේ ලියා ගන්න බැරි වුණු ටික ලියා ගන්න හරි දැන් මාතෘකා තුනක් තියෙනවා මාතෘකා තුනක් තියෙනවා ඔයාලට තියෙන්නේ මේ මාතෘකා තුනට මාතෘකා නෙවෙයි අර මේ විස්තර තියෙන මාතෘකා ටිකක් තියෙන්නේ නේද හරි එකක් තමයි ඔන්න එකක් අහගන්නකො ඔයාලා කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි යනු ප්‍රසිද්ධ කියමනකි පොත් කියවීම විනෝදාංශයක් කරගත යුතුය පොත් කියවීමෙන් ලැබෙන ප්‍රයෝජන රසකි පොත් කියවීමේ අගය යන මාතෘකාව පිළිබඳ වාක්‍ය පහක් ලියන්න පොත් කියවීමේ අගය නේද දැන් අපි කලින් ඉගෙන ගත්ත මාතෘකාව චුට්ටක් බලන්න පුතේ මම ඒකත් කියනවා අප විසින් ඇති කර ගන්නා පුරුදු නිසා අපි හොඳ හෝ නරක මිනිසුන් බවට පත් වෙයි අපි හොඳ මිනිසුන් වීමට නම් හොඳ පුරුදු ඇති කරගත යුතුයි ඉතින් දැන් අර මාතෘකාවේ විස්තර වාක්‍යවල තියෙනවද කියලා බලන්න මාතෘකාවේ තිබෙන විස්තර වාක්‍යවල තියෙනවද ඒවම ලියලා තියෙනවද उदाहरण प्रयोजन अंतर्गत कर එහෙම නැතුව වෙන වෙනම ලියන වැඩක් නැහැ පොත් කියවීමෙන් අගයනේ පොත් කියවීමේ වටිනාකම නැත්තම් පොත් කියවීමේ ප්‍රයෝජන පැහැදිලිද දෙවෙනි එක තියෙන මේ වගේ එකක් යහපත් මිතුරන් ඇසුරු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන රැසකි ඒක හරි නේද අර කතාවත් මම මුලිකව කතාවත් මාට දැන් මතකයි විවිධ ගතිගුණ ඇති මිතුරන් අතරින් යහගුණ වලින් පිරි මිතුරන් පමණක් ඇසුරු කිරීම කල යුතුය යහගුණ වලින් පිරි මිනිසුන් ඇසුරු කිරීම කල යුතුය යහපත් මිතුරන් ඇසුරු කිරීමේ අගය යන මාතෘකා පිළිබඳ වාක්‍ය පහක් ලිය. ඒකත් එහෙම යහපත් යාළුවෝ ඇසුරු කිරීමෙන් ලැබෙන අගය නැත්නම් ඇසුරු කිරීමේ අගය නේද? ඒ අය ආශ්‍රය කිරීමෙන් අපට ලබා ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවාද? පැහැදිලිද? ඒ ගැන වාක්‍ය පහක් ලියන්න. තුන බලන්න කාලය රන්හා සමානයි. කාලය අපතේ යෑමට නොදී ප්‍රයෝජනවත් වැඩකයේ දීම ඉතා වැදගත්. කාලයේ වටිනාකම යන මාතෘකා පිළිබඳ වාක්‍ය පහක් ලියන්න. කාලයේ වටිනාකම. කාලයේ කොපමණ වටිනවද කියලා තමයි ඒ වාක්‍ය පහ ඇතුලේ තියෙන්න ඕනේ. පැහැදිලිද? हितलोन लिया लिया
මේක ලිවීමෙන් තමයි අපට වෙන විභාගයට එන මාතෘකාවත් හොඳින් ලියන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි නේද? તો රචනාව අමාරු වෙන්නේ දැන් අපි ඒ තුන හෙමින් හෙමින් ලියමු. හොඳද? ආ දැනට මම එකක් දෙන්නම්. එතකොට ඒක ඔයාලා ඔතන යටින් ලියා ගන්න. ඒ මාතෘකාව නැවත අර විස්තරත් එක්කම ලියා ගන්න. ලියලා ආ අදම එකක් ලියලා මට ෆොටෝ එකක් දාන්න ඕන. හොඳද? අදම ලියන්න ඕන. හොඳයි. රයිට් මම WhatsApp එකට දාන්නම්. ඔය දැනුත් පොඩි වෙලාවක් තියෙන ඉතුරු වෙලා ඒකේ බලන්න ලියන්න පුළුවන් ද කියලා පළවෙනි එක විතරයි ලියන්න. හොඳයි? පළවෙනි එක විතරයි. මෙන්න මේ පළමු එක කියවීමෙන් මිනිසා තියෙන වාක්‍ය පහයි රොක් ලියා ගන්න ඕනේ. පළවෙනි එක පළවෙනි tagal ලියන්න වෙලා මදි වෙද්දන්නේ කොහොමද මම WhatsApp එකටත් දානවා.